සමගි විහිදුම් බලගණය මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය පවත්වන මේ අවස්ථාවේ සහභාගී වූ දායබර සහෝදර සහෝදරියන්ට මම ස්තුතිවන්ත වෙනවා අප කෙරෙහි විශ්වාසය තබා ගැනීම ගැන ඒ වගේම අද දිනේ මාතර දිස්ත්‍රික්කයේ තාරුණ්‍ය රටේ තාරුණ්‍යත් සමග ඇතිකරගන්න පොදුජන ගිවිසුම තරුණ සම්මුතිය අද දින ඔබට එළි දක්වන්නට මම සූදානම් වෙනවා. අපි හැමෝම දන්නවා මේ රටේ තාරුණ්‍ය මේ රටේ පොදු ජනතාව විශේෂයෙන්ම මැතිවරණ වසරක දේශපාලන ගොදුරු බවට පත් වෙනවා. මේ රටේ ක්‍රියාත්මක වෙන සුපුරුදු දේශපාලන සම්ප්‍රදාය තුළ බොරුව රැවටිල්ල ඇඳවිල්ල මුසාව මුලාව තුළ බොහෝ අවස්ථාවන් වලදී රටේ තාරුණ්‍ය අතරමං වෙලා තිබෙන. ඔබට මම කියන්න කැමති ඒ සම්ප්‍රදායත් අපත් අතර පැහැදිලි වෙනසක් තිබෙන. ඒ වෙනස අපි කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබෙන. මේ රටේ 76 වසරක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුළ හැමදාම සිදුවුණේ බලයට පත්වුණු රජය රටට යමක් කිරීම. කිසිම දවසක මේ රටේ දේශපාලන සම්ප්‍රදාය තුළ බලයක් නැතුව වැඩක් කරලා නැහැ. මේක තමයි රටේ තියෙන සිස්ටම් එක. මේක තමයි රටේ තියෙන ක්‍රමය. දැනට විරුද්ධ පක්ෂයේ ඉන්න අපි හැර අනෙකුත් සියලුම විකල්ප කණ්ඩායම් ඒගොල්ලෝ යන්නේත් ඒ පරණ ක්‍රමයටම තමයි. ඒගොල්ලොත් ජනතාව අමතලා කියන්නේ බලය දෙන්න අපි කරන්නම් කියලා. නමුත් ආදරණීය සහෝදරයා සහෝදරිය වෙනස මොකක්ද? මේ රටේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුළ පළවෙනි වතාවට බලයක් නැතුව අපි වැඩක් කරලා තියෙනවා. මම ආඩම්බරෙන් රටේ තාරුණ්‍යයට මාතර දිස්ත්‍රික්කයේ තාරුණ්‍යයට ප්‍රකාශ කරන්න කැමති මේ මොහොත වන විට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට අපි මේ රටේ පාසල් 138ක ලක්ෂ 1390ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කරලා තිබෙනවා. කම්පියුටර් ස්මාර්ට් බෝඩ්ස් ප්‍රින්ටර්ස් මේ රටේ අධ්‍යාපනය ශක්තිමත් කරන්නට කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය තවදුරටත් ශක්තිමත් කරන්නට බස් රථ 87ක් ලක්ෂ 4242ක් කැප කරලා මිලියන 424.2ක් කැප කරලා කන්නංගර මැතිතුමාගේ නිදහස් නිවහල් අධ්‍යාපන සංකල්පය ඒ මහා දැවැන්ත විප්ලවයේ දෙවැනි පියවර ශක්තිමත් කරන්නට අපි කැප වෙලා තිබෙනවා. මේ රටේ තියෙන සම්ප්‍රදාය තමයි ජනාධිපතිතුමනි ආයු බොහෝ වේවා අගමැතිතුමනි ආයු බොහෝ වේවා හැමදාම ලක්ෂ 220 තමයි රටේ නායකයන්ට ආයු බොහෝ වේවා කිව්වේ. ඒ ප්‍රතිපත්තිය
උඩු යටිකුරු කරලා මේ රටේ ජන වර්මින් පත්වෙච්ච ජනතාවාදී විපක්ෂය ලක්ෂ දෙසිය විස්සක් රටේ ජනතාවට හුස්ම වැඩසටහන තුළින් රජයේ රෝහල් පනස් හතකට ලක්ෂ එක්දහස් හත්සිය හැටහයක් වටිනා මිලියන එකසිය හැත්තහයයි දසමහයක් වටිනා රෝහල් උපකරණ ඖෂධ පරිත්‍යාග කරලා ක්‍රමේ වෙනසක් ඇති කරලා ආයු බොහෝ වේවා මහරජාණනි වෙනුවට ආයු බොහෝ වේවා ලක්ෂ දෙසිය විස්සක් මගේ ජනතාවනි කියන ක්‍රමේ වෙනස සිස්ටම් චේන්ජ් එක අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් අත්ත වශයෙන්ම මේ රටේ බහුතර තරුණයෙක් දේශපාලඥ වැඩි විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාස කරන්නේ නැත්තේ මාතර දිස්ත්‍රික්කයේ රටේ තරුණය ඒ සුපුරුදු ක්‍රමය අනුමත කරන්නේ නැහැ. හරි ආදරණීය සහෝදරය සහෝදරිය අපි සුපුරුදු ක්‍රමේ වහලුන් නෙමෙයි. අපි සුපුරුදු ක්‍රමේ ගැත්තන් නෙමෙයි. අපි සුපුරුදු ක්‍රමේ ක්‍රියාත්මක කරන සම්ප්‍රදානුකූල දේශපාලනය නොවේ. ඒ නිසා කවුරු අවිශ්වාස කරත් මම මාතර දිස්ත්‍රික්කයේ තාරුණ්‍යෙන් ඉල්ලීමක් කරනවා. බලයක් නැතුව වැඩක් කරලා පෙන්නපෝ අපිට හයිය ලබා දෙන්න වචනේ පරිසමාප්තාර්ථෙන්ම මේ රටේ තාරුණ්‍ය ඔසවා තබන්නේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්දහනයයි. බලන්නද සමගි විහිදුම් බලකාය බලගණයක් හැටියට නිර්මාණය කරලා අපි හොඳ තරුණයෙකුට අවස්ථාව දීලා තිබෙනවා, නායකත්වය දීලා තිබෙනවා රට වටේම ගිහිල්ලා මේ වැඩ කටයුතු කරන්න. කොන්දේසි නැහැ, අවසර පත්‍ර නැහැ, සුපුරුදු පරිදි නායකයෝ ළඟට ගිහිල්ලා දණින් වැටෙන්න අවශ්‍ය නැහැ. මේ තරුණ නායකත්වයට අපි උපරිම හයිය ලබා දීලා තිබෙනව වැඩ කටයුතු කරන්න. මාතර දිස්ත්‍රික්කයේ දිහා බලන්න, අපේ සංවිධායකවරු දිහා බලන්න, හොඳ තරුණ දක්ෂ පක්ෂ හපංගන්ත වෙන සංවිධායකවරු කණ්ඩායමක් ඉන්නේ. අපි ළඟ හොරු නැහැ, අපි ළඟ පගාකාරයෝ නැහැ, අපි ළඟ කොමිස්කාරයෝ නැහැ. මම මාතර දිස්ත්‍රික්කයේ තාරුණ්‍යයට මෙසේ පොරොන්දු වෙනවා, ඔබ ලබා දෙන ශක්තිය තුළින් මාතර දිස්ත්‍රික්කයේ හැම මැතිවරණ කොට්ටාසයක්ම කේන්ද්‍ර කරගෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 16ම වසම් 650ම කුඩාගම් 2337ම තරුණ ශක්තිය කේන්ද්‍ර කරගෙන අනාගත රජයක ගම් නගර හදා රට හදන වැඩපිළිවෙල තරුණ පරපුරේ නායකත්වෙන් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. ආදරණීය සහෝදරයා සහෝදරිය, මොකක්ද අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල? අපි විශ්වාස කරනවා මේ රටේ තාරුණ්‍ය සතු වැඩගත් මානව අයිතියක් තිබෙනවා, වැඩගත් මූලික අයිතියක් තිබෙනවා. හැබැයි වර්තමාන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ රටේ තරුණ පරපුරේ ඒ අයිතිය ආරක්ෂා වෙන්නේ නැහැ, සුරක්ෂා වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළ තරුණ අයිතිය විශේෂිතව සඳහන් කරලා තරුණ අයිතිය ආර්ථික සමාජීය
දේශපාලනමය සංස්කෘතික සහ ආගමික අයිතිය අධ්‍යාපනයට තියෙන අයිතිය නිදහස් නිවහල් අධ්‍යාපනය වගේම සෞඛ්‍යයට තිබෙන අයිතිය තහවුරු කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මේ රටේ අධ්‍යාපන ක්‍රමය අද කඩා වැටිලා පෙර පාසල් අධ්‍යාපනයේ සිට ප්‍රාථමික ද්විතීක තෘතීක අධ්‍යාපනය අද සහමුලින්ම කඩා වැටිලා අපේ අධ්‍යාපන ක්‍රමය තුල ඉංජිනේරු අංශය වෛද්‍ය විද්‍යාව ගණිත විද්‍යා ශාස්ත්‍රය තොරතුරු තාක්ෂණ පරිගණක ශාස්ත්‍ර වැනි කළමනාකරණ ශාස්ත්‍ර වැනි කොටස් කිහිපයක් හැරුණකොට අපේ රටේ අධ්‍යාපනයෙන් කරන එකම දේ තමයි දූ දරුවන් උපාධියෙන් පස්සේ රැකියා පෝලිමට එකතු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට රැකියා ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට විරැකියා පෝලිම දිග්ගස්සන අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තිබෙන්නේ. මම ඔබට පැහැදිලිවම කියන්න කැමතියි මේ රටේ අධ්‍යාපන ක්‍රමේ ඒ අදාළ මානව සම්පත් භෞතික සම්පත් සහිතව පැහැදිලි වෙනසක් ඇති කරනවා. හැම පාසලක්ම හැම විශ්වවිද්‍යාලයක්ම විශිෂ්ටයින් බිහි කරන නූතන කේන්ද්‍රස්ථාන බවට පත් කරනවා. රටේ පාසල් 10126ම එහි ඉගෙනුම ලබන නිදහස් අධ්‍යාපනයේ දූ දරුවන් 41,00,000ටම නව අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙමින් පරිගණක විද්‍යාව තොරතුරු තාක්ෂණය සයන්ස් ටෙක්නොලොජි ඉංග්ලිෂ් ඉංජිනේරින් මැත්ස් මෙඩිසින් ලෝ මැනේජ්මන්ට් සයන්සස් එන්වයරන්මෙන්ටල් සයන්සස් වැනි ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොලේ ඉල්ලුමක් තිබෙන නිපුණතාවයේ කුසලතාවයේ නිර්මාණය කරන ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන ලබා දෙන ප්‍රභු පැලැන්තියකට අදාළ පුංචි පාසල් තොගයක් නෙමෙයි පාසල් 10126ම ශක්තිමත් සංවර්ධනයකට ලක් කරන වැඩපිළිවෙල අපේ රජයක් යටතේ අපි ක්‍රියාත්මක කරනවා.